අද බොන්න බසිරු දෙනාටම අපි චලිත් තවත් වීඩියෝවකින් හමු වෙනවා මේ උසස් පෙළ විභාගයේ සමාගම් අවසන් කරන සම්බන්ධව අනිවාර්යෙන් ගානක හම්බෙන කල්පතු ගැළපීම ගැන කතා කරා. අතනම කියනවා මේ SLFRS 15 මාර්ක්ට SLFRS 16 කල්පතු සම්බන්ධයෙන් තියෙන මේ අලුත් ප්‍රවිතිය ඔබට උගන්වන්නත් තරණ උත්සාහයක් නෙවෙයි මේක. අපි උත්සාහ කරන්නේ කල්පතු කැළපීමක් ඒ අලුත් ප්‍රමිතියට අනුව සමාගම් අවසන් වෙනමකදී අපි කොහොමද කරන්නේ කියන එක ගැන ටිකක් කතා කරන්නටයි මේ උත්සාහ කරන්නේ. හොඳයි දැන් අපි කතා කරන්න යන්නේ මේ කල්පතු කැළපීම. ඇත්තටම කල්පතු වලට අදාළ අලුත් ප්‍රමිතිය SLFRS 16. ඒතර මේ SLFRS 16 අලුත් ප්‍රමිතියට අදාළව කල්පතු කැළපීම ගැන කතා කිරීම සහ පාස් පේපර්ස් විසඳීම කියන එක එතන පොඩි වෙනසක් තියෙනවා. මොකද මම එහෙම කියන්න හේතුව දැන් අපිට 2020 න් ඔබට තිබ්බ A level papers වලදී ටෙස්ට් කරලා තියෙන්නේ පරණ ප්‍රමිතිය. කල්පතු ගැළපීමට දීලා තියෙන පරණ ප්‍රමිතිය. එතකොට ඒ පරණ ප්‍රමිතිය යටතේ කල්පතු ගැළපීමකට දීපු ගාණක් අලුත් තත්වයට අරගෙන හදන එක තරමක දුෂ්කරයි. සහ ඔබ ඒක කරනවා නම් කරන්න ඕන ගුරුවරයෙක්ගේ අනුගමනයක් ඇතිව පරණ ගණන් වල තියෙන ගැළපීම අලුත් ක්‍රමයට චුට්ටක් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා වඩා උචිතයි නව ක්‍රමයට ආපු ගානක කල්පතු ගැළපීම අධ්‍යයනය කිරීම වඩා උචිතයි. නමුත් ඉතින් එහෙම කියෙද්දි තියෙන අවාසනාවන්ත තත්ත්වය තමයි මේ නව ප්‍රමිතිය ටෙස්ට් කළේ 2000 මගේ මතකේ නිවැරදි නම් 20 level paper එකේ. නමුත් 2020 කල්පතු ගාන කියන්නේ අපි ඉගෙනගත්තු ප්‍රමිතියත් එක්ක සංසන්දනය කරලා බලපුවම ඊටාම ලාමක ගානක් තමයි 2020 A level paper එකේ සමාගම් ගානේ කල්පතු ගැළපීම. මේක ඊටාම පහසු එකක්. ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා 2021 A level paper එකේ කල්පතු ගැළපීම ඊට වඩා ටිකක් බරපතල මට්ටමින් දේවි කියලා. ඉතින් අපි ඒ සඳහා යම් හුරු පුරුදු වීමක් කළ යුතුයි. හරි. එතකොට අපි දැන් මෙතනදී මේ උත්සාහ කරන්නේ අත්‍තරම මේ SLFRS 16 කියන ප්‍රමිතිය අධ්‍යයනය කිරීම නෙමෙයි. මම යලි යලිත් කියනවා සමාගම් අවසාන ගිණුමක් ඇතුළේ අපි කොහොමද කල්පතු ගැළපන්නේ කියලා ඉගෙන ගන්න. රයිට්. එතකොට එතනදී අපිට සිද්ධ වෙනවා මුලින්ම අපි හොයා ගන්න ඕන කල්පතු වගකීම කියන එක. දැන් කල්පතු වගකීම කියන්නේ මොකක්ද? එනම් ගෙවන ලද කල්පතු වල වාරිකවල වර්තමාන අගයයි. මේ තුල මූලික ගෙවීම ඇතුළත් නොවන බව සිහියට ගත යුතුයි. දැන් මම මේක චූට්ටක් ලොකු කරලා පෙන්නන්නම්කෝ. එතකොට කල්පතු වගකීම කියලා කියන්නේ මොකක්ද? අපි ගෙවන කල්පතු වාරිකවල වර්තමාන අගය. හැබැයි අපි සිහිතබා ගත යුතු කාරණේ තමයි මේ කියන වර්තමාන අගය ඇතුලේ මූලික ගෙවීම ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට මේ වර්තමාන අගය කොහොමද හොයාගන්නේ? කල්පතු වාරිකය වට්ටම් සාධකයෙන් ගුණ කරලා තමා වර්තමාන අගය ලබා ගන්න. ඒ ලබා ගන්න වර්තමාන අගය මෙන්න මේ කියන ද්විත්ව සටහනට අනුව අපි ගිණුම් ගත කරනවා. රයිට්. මොකක්ද ditta satahana? ditta satahana තමයි භාවිතයිති ඇති වත්කම් ගිනුම හර. දැන් මේ භාවිතයිති ඇති වත්කම් ගිනුම කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කල්බදු වත්කම් ගිනුම හර. භාවිතයිති ඇති වත්කම් ගිනුම හර. දැන් උදාහරණයක් විදිහට ඔයා මෝටර රථයක් ගත්තා නම් කල්බදු ක්‍රමයට මේ භාවිතයිති ඇති වත්කම විදියට අපි සලකන්නේ මොන ගිනුමද? අපි සලකන්නේ මෝටර රථ ගිනුම. ඉතින් මෝටර රථ ගිනුම හර කල්බදු වගකීම් ගිනුම වෙන වචනයකින් කිව්වොත් කල්බදු ණය හිමි ගිනුම බැර. හරි. එහෙනම් ඔන්න අපිට පැහැදිලි කල්බද්දක මුලින්ම කරන්නේ මොකක්ද? කල්බදු ගෙවීම් වල වර්තමාන අගය හොයාගන්න එක. ඒ වර්තමාන අගය කොහොමද හොයාගන්නේ? ගෙවන වාරික වට්ටම් සාධකයෙන් ගුණ කරලා. ඒන වර්තමාන අගය කොහොමද ගිනුම් තියන්නේ? භාවිතයිති ඇතිවත්කම් ගිනුම හර වෙනවා. කල්බදු වගකීම් ගිනුම බැර වෙනවා. ඉතින් මේක කටපාඩමින් ශිෂ්‍යයෙකුට මතකයේ තිබිය යුතුයි. එතකොට දැන් අපිට අවබෝධයක් තිබිය යුතුයි කල්පතු ගැළපීමක් කරද්දී මූලික වශයෙන් අවශ්‍ය වන ලෙජර් ගිනුම් මොනවද? පළවෙනි ලෙජර් ගිනුම තමයි අපිට අවශ්‍යයි භාවිතයිති ඇති වත්කම් ගිනුම කියලා ගිනුම. ඊගාවට අපිට අවශ්‍යයි
කල්බදු ණය හිමියෝ. එහෙම නැත්නම් අපි වෙන වචනයකින් කිව්වොත් කල්බදු වගකීම් ගිණුමක් අපිට අවශ්‍යයි. සහ කල්බදු පුලී ගිණුමක් අපිට අවශ්‍යයි. එතකොට අපි උත්සාහ කරනවා දැන් මෙතනදී ගැටලුවක් විදිහට අපිට දීලා තියෙන පළවෙනි අභ්‍යාසයේ විසඳමින් මේ කියන කාර්යය අධ්‍යයනය කරන්න. සමහර ලාවට උගුල්ලු මේ වෙද්දි මේ ગાන හදලා ඉවර වෙන්නටත් පුළුවන්. හරි අපි බලමු මේ පළවෙනි අභ්‍යාසය අපිට මොනවද කියන්නේ කියලා. පළවෙනි අභ්‍යාසය කියනවා මෙන්න මෙහෙම. සමාගමක් 2018 අප්‍රේල් 1 කල්බදු ක්‍රමයට යන්ත්‍රයක් අත්පත් කරගත් අතර එහි අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය රුපියල් 5 ලක්ෂයක. හරි දැන් ඉතින් අපිට පැහැදිලිනේ. කල්බදු ගෙවීම් වල වර්තමාන අගය ලක්ෂ 5යි. දැන් අපි නෝට් එකේ මොනවද කිව්වේ? අපේ නෝට් එකේ අපිට කියන්නේ කොහොමද කල්බදු දලපන්ට කියලා. මේ බලන්න මුලින්ම කියනවා කල්බදු වගකීම ගණනය කරන්න. එනම් ගෙවන කල්බදු වාරිකවල වර්තමාන අගය සොයා ගැනීමයි. දැන් අපි මේ ගානේ වර්තමාන අගය අපිට හොයන්න දෙයක් නැහැ. වර්තමාන අගය දීලා තියෙනවා ලක්ෂ 5යි කියලා. එතකොට මේ දීලා තියෙන වර්තමාන අගය ලක්ෂ 5ට මොකක්ද කරන්න ඕන? ගිණුම් තියනවා. කොහොමද ගිණුම් තියන්නේ? මේ භාවිතයි තියති වත්කම් ගිණුම හර කල්බදු වගකීම් ගිණුම දැර. එහෙනම් අපි අපේ ගානේ භාවිතයි තියති වත්කම් ගිණුම අපි හර කරනවා ලක්ෂ 5. ඊට පස්සේ අපි අපේ කල්බදු ණය හිමි ගිණුම බැර කරනවා ලක්ෂ 5. දැන් භාවිතයි තියති වත්කම් ගිණුම පැත්තේ ලියන්නේ මොකක්ද? කල්බදු වගකීම. එහෙම නැත්නම් කල්බදු ණය හිමි ගිණුම කියලා අපි ලියනවා. කල්බදු ණය හිමි ගිණුම කියලා ලියනවා. ඊට පස්සේ කල්බදු ණය හිමි ගිණුම පැත්තේ ලියනවා මොකක්ද? භාවිත අයිතිය කෙටියෙන් ලියනවා නේ. ඇති වත්කම් ගිණුම. භාවිතයි තියති වත්කම් ගිණුම. දැන් අපි බලමු ඇත්තටම අපේ ගානේ භාවිතයි තියති වත්කම් මොකක්ද කියලා. මොනවද මේ ව්‍යාපාරයේ මේ විදියට ගන්න කියලා බලන්න අභ්‍යාස අංකයකට කියලා මොනවද ගන්න? සමාගම කල්පතු ක්‍රමයට යන්ත්‍රයක් අත්පත් කරගන්න. එහෙනම් මේ මගේ ගානේ භාවිතයි තියති වත්කම් ගිනුම මම මේ මෝටර රථ කියලා නේද තියෙන මෝටර රථ නෙමෙයි ඒ යන්ත්‍රයක් විය යුතුයි. භාවිතයි තියති වත්කම් ගිනුම යන්ත්‍ර. හරි අපිට ඒ පැහැදිලි. පළවෙනි සටහන එහෙනම් තියන්නේ ඔන්න ඔය කියපු විදිහට තමයි අපි පළවෙනි සටහන තියන්නේ. මොකද්ද පළවෙනි සටහන? වර්තමාන අගය හොයා ගන්නවා. ඒක භාවිතයි තියති වත්කම් ගිනුම හර කරලා කල්බදු ණය හිමි ගිනුම බැර කරනවා. ඊගාවත අපි දෙවනි පියවර මොකක්ද කල්බදු ගැලපීමක කියන එක මතක් කර ගන්නවා. අපේ නිබන්ධනයට ගිහිල්ලා ඒ නිබන්ධනයේ කියන කාරණා ඇසුරින් මෙන්න බලන්න. දෙවනි එක තමයි මූලික ගෙවීම් සහ වෙනත් ඍජු පිළිවෙත්. දැන් අපි ඒක චුට්ටක් ලොකු කරලා බලමු. මූලික ගෙවීම් සහ වෙනත් ඍජු පිළිවෙත්. දැන් සමහර අවස්ථාවල මූලික ගෙවීම් තියෙනවා. වෙනත් ඍජු පිළිවෙත් මේ වත්කම වෙනුවෙන් දරන්න ඕන. ඒවට මොනවා කරන්න කියලාද කියන්නේ? එහෙම දේවල් තියෙනවා නම් අර ඇඳපු භාවිතයි තියති වත්කම් ගිණුම හර කරලා මුදල් පාලන ගිණුම බැර කරන්න ඕනේ. අපිට පැහැදිලි මුදල් පාලන බැර වෙනවා කොහොමද සල්ලි යන නිසා. භාවිතයි තියති වත්කම් ගිණුම හර වෙන්න ඕන. මොනවද ඒ? මූලික ගෙවීම් සහ වෙනත් ඍජු පිරිවැය. දැන් අපේ ගානට ගිහිල්ලා අපි පොඩ්ඩක් බලමු මූලික ගෙවීම් වෙනත් ඍජු පිරිවැය තියෙනවද කියලා. හොඳට කියවන්න. ඒ ගානේ හැටියට කල්බදු කාලයේ වත්කමේ පළදායි ජීව කාලයේ දෙනෝ වාර්ෂික වාරිකයේ දෙනෝ මූලික ගෙවීම් ගැන ගාන කතා කරන්නෙත් නැ වෙනත් ඍජු ගෙවීම් ගැන ගාන කතා කරන්නෙත් නැ. එහෙනම් මූලික ගෙවීම් හෝ වෙනත් ඍජු ගෙවීම් මේ ගානට අදාළව නැ. ඒ දෙවනි ගැළපිල්ල අමතක කරන්නයි වෙන්නේ. ඊට පස්සේ අපි ගියොතින් තුන්වෙනියට අපිට මොකද්ද කරන්නට කියන්නේ? තුන්වෙනියට කියන්නේ වාරික ගෙවීම්. ඒක නම් ඉතින් ඕන ගානක තියෙන දෙයක්නේ. කල්බදු වාරිකේ ගෙවන් ටිපේ. ඒ ගෙවන කල්බදු වාරිකේට මොකද්ද කරන්න කියන්නේ? කල්බදු වගකීම් ගිනුම. පුතේ මම යලිත් මතක් කරනවා මේ කල්බදු වගකීම් ගිනුම කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? කල්බදු ණය හිමි ගිනුමනේ. කල්බදු වගකීම් ගිනුම හර වෙලා මුදල් පාලන බැරවෙන්න ඕන ගෙවන වාරිකේ. දැන් බලන්න අපේ ගානේ වාරිකයක් ගෙවලා තියෙනවද කියලා. ගෙවලා තියෙනවද කියලා අපි බලමු. අපි ඉන්නේ මේ ගානේ පවද වාර්ෂික වාරිකයේ රුපියල් 1,50,000ක් වන අතර එක් එක් වාරිකය තුල ඇතුළත් පොලිය පහත පරිදි වී. දැන් අපි හිතමුකෝ මේ ගානේ 19331 වටන අවුරුද්දට 1,50,000 වාරිකය ගෙව්වයි කියලා.
එහෙනම් ඒ වාරිකයේ ගෙව්වනම් ත්‍රිත්වසතහන අපිට කියනවා මුදල් පාලන ගිණුම බැර කල්බදු වගකීම් ගිණුම හර. එහෙනම් දැන් ඔයා ඇඳපු කල්බදු වගකීම් ගිණුම අපි හර කරනවා 150,000 මොනවා කියලාද? කල්බදු ණය හිමි ගිණුමනේ අපි හර කරන්නේ. මොනවා කියලාද හර කරන්නේ? මුදල් ගිණුම කියලා. අපි සල්ලි වලින් මේ කියන 150,000 ගෙව්වා. එහෙනම් මුදල් පාලන බැර කල්බදු ණය හිමි හර. එතකොට අපි ඊගාවට මොකක්ද කරන්න කියලා කියන්නේ? ඊගාව අවස්ථාව තමයි කල්බදු පොලි. කල්බදු පොලි. දැන් බලන්න අපේ ගානෙත් කල්බදු පොලියක් ඇති. අතනම ලීස් එකක් තියෙනවා කියලා කියන්නේ කල්බද්දක් තියෙනවා කියන්නේ කල්බදු ආයතනය අපෙන් ඒ වෙනුවෙන් පොලියක් අය කරනවා. ඒ ගැන විවාදයක් නැහෙනි. එහෙනම් ඒ අය කරන පොලියට මොකද්ද කරන්න කියන්නේ? කල්බදු පොලී ගිනුම හර කරලා කල්බදු වගකීම් ගිනුම බැර කරන්න කියනවා. දැන් අපි අපේ ගානට ගිහින් බලමු අපේ ගානේ කල්බදු පොලියක් තියෙනවද කියලා. අපේ ගානේ කල්බදු පොලියක් තියෙනවා. අපි උඩට ගිහින් බැලුවොත් ගානේ බලන්න කල්බදු පොලියක් ගැන ගාන කතා කරනවද කියලා. ඔව්. තවද වාර්ෂික වාරිකේ 150,000 වන අතර එක් එක් වාරිකය තුල අන්තර්ගත පොලිය පහත පරිදි වේ. හරි. දැන් අපෙන් අහන්නේ 19331 ගෙන් අවසන් වර්ෂයේදී. එහෙනම් 2018 19 කියන අවුරුද්දේ පොලිය කීයද? 15,000. ඒ පොලිය 15,000ට මොකද්ද පුරන්න කියන්නේ? කල්බදු පොලී ගිනුම හර කරලා කල්බදු ණය හිමි ගිනුම බැර කරන්ට කියලා කියනවා. එහෙනම් මේ 50,000 අපි ඇඳපු කල්බදු පොලී ගිනුම දැන් සිද්ධ වෙනවා අපිට හර කරා. අපි ඇඳන්නේ කල්බදු පොලී ගිනුම. එහෙනම් අපි කල්බදු පොලී ගිනුම හර කරනවා කීයක්ද? 50,000. ප්‍රථම වාරිකය තුල අන්තර්ගත පොලිය. ඒක කල්බදු පොලී ගිනුම හර කරලා කොහාටද බැර කරන්ට කියන්නේ? කල්බදු ණය හිමි ගිනුම. එහෙනම් ඔයා ඇඳපු කල්බදු ණය හිමි ගිනුම අපි බැර කරනවා කීයක්ද? 50,000. මොනවා කියලා? කල්බදු පොලී ගිනුම කියලා. කල්බදු පොලී ගිනුම කියලා. පැහැදිලිනේ. රයිට්. එතකොට ඊගාව පියවර මොකක්ද? ඊගාව පියවර දැන් අපි කල්බදු පොලියත් ගණනය කළා. ඊගාව පියවර ඇවිල්ලා පස්වෙනි පියවර. පස්වෙනි පියවරේ කියනවා කල්බදු වගකීම් ගිනුමේ ශේෂය ජංගම හා ජංගම නෝන ලෙස වර්ග කරලා. දැන් කල්බදු වගකීම් ගිනුමේ ශේෂයේ ජංගම හා ජංගම නෝන ලෙස වර්ග කරන්න පුළුවන්. ඒක වර්ග කරන්න නම් අපිට කල්බදු වගකීම් ගිනුම ශේෂ කරන්න තිබේ. එහෙනම් අපි ගිහිල්ලා කල්බදු වගකීම් ගිනුම වෙන වචනයකින් කිව්වොත් කල්බදු ණය හිමි ගිනුම අපි ශේෂ කරන්න බලමු. දැන් කල්බදු ණය හිමි ගිනුමේ මොන පැත්තද වැඩි? මං හිතන්නේ බැර පැත්ත වැඩි. බැර පැත්ත කියනවා 550,000. අපි 550,000 දෙපැත්තෙම දැම්මොත් වෙනස එනවා 104ක් කියලා නේද? වෙනස එනවා කල්බදු ණය හිමි ගිනුමේ 104ක්. ආ මේ වෙනස ඉස්සරහින් අපි ලියනවා මොකක් කියලාද? ශේෂය නේද? අපි වෙනස ඉස්සරහින් ලියනවා ශේෂය පාගේ කියලා. ශේෂය පා ගේ. ඒකම ඒ ශේෂය ඊගේ කියලා ලියනවා. ඒක ඉදිරියට ගෙන යෑම අපි බරපැත්තෙන් පෙන්නනවා. එතකොට අපි ලියනවා ශේෂය ඊගේ කියලා. ඔගොල්ලොත් ඒ විදිහටම කරගන්න. ඔන්න අපි දැන් කල්බදු ණය හිමි ගිනුම හැදුවා. හැතලා කල්බදු ණය හිමි ගිනුමේ ශේෂයත් ඉස්සරහට ගත්තා. දැන් නිබන්ධනය අපිට මොකක්ද කියන්නේ? මෙන්න මේ ආපු ශේෂය ජංගම හා ජංගම නෝන ලෙස වර්ග කරන්න. ජංගම කොටස කියන්නේ ඉදිරි වසරේ වාරිකේ වටිනාකමින් ඒ තුල ඇතුළත් පොලිය ඉවත් කළ පසු වගේයි. ඔන්න ඔළුව ටිකක් මොකද්ද ජංගම කොටස කියලා කියන්නේ? ඊගාව අවුරුද්දේ වාරිකේ ඒ වාරිකේ ඇතුලේ තියෙන පොලිය අයින් කළාට පස්සේ ප්‍රමාණය. දැන් ඊගාව වර්ෂයේ වාරිකේ කීයද අපේ ගානේ? හැම අවුරුද්දකම අපේ ගානේ වාරිකේ කීයද බලන්න. වාරිකේ කීයද? වාරිකේ කීයද? වාර්ෂික වාරිකේ 150,000. ඒකෙන් ඊගාව අවුරුද්දේ පොලිය අඩු කරන්න. ඊගාව අවුරුද්ද කියන්නේ 19-20. 19-20 පොලිය කීයද? 40,000. හරි. දැන් අපි මෙහෙම කරමු. දැන් අපි අපේ ගානට ගියාම අපිට කල්පතු වර්ග කීම එනවනේ 400,000 කියලා. ඔය එන 400,000 අපි කෑලි දෙකකට කඩා ගන්න එකනේ කරන්න ඕනේ නේද? කොහොමද අපි කෑලි දෙකකට කඩා ගන්නේ? ජංගම හා ජංගම නොවන කියලා. හරි. දැන් අපි ජංගම කොටස කඩා ගමු.
ජංගම කොටස කොහොමද ගන්න තියෙන වාරිකේ කීයද වාරිකේ 150000 ඒකෙන් අඩු කරනවා ඊගාව වාරිකේ ඇතුලේ තියෙන පොලිය කීයද ඊගාව වාරිකේ ඇතුලේ තියෙන පොලිය 19 20 පොලිය තියෙනවා 40000 එහෙනම් 150000න් 40000ක් අපි අඩු කරගත්තොත් මේ බලන්න 150000න් 40000ක් අඩු කරගත්තොත් අපිට එනවා ජංගම කොටස කීයද පුතේ 150000න් 40000 ගියාපම එන්නේ 110000යි එහෙනම් ජංගම කොටස වුණා 110000යි ඊගාවට අපිට හොයන්න දෙනවා ජංගම නොවන කොටස ජංගම නොවන කොටස අනේ ඉතින් හරි ලේසි දැන් කලින් හෙව්වා ජංගම කොටස දැන් අපිට අවශ්‍යයි ජංගම නොවන කොටස අපි කොහොමද ජංගම නොවන කොටස හොයාගන්නේ අර කලින් ගණනය කරපු ජංගම කොටසෙන් නෑ කලින් ගණනය කරපු සමස්ත වගකීමෙන් අපි අඩු කරනවා ජංගම වගකීම දැන් කලින් අපිට ආවනේ සමස්ත වගකීම කීයද සමස්ත කල්පතු වගකීම 104 අන්නේ 104න් අපි අඩු කරනවා අපිට ආපු ජංගම ප්‍රමාණය කීයද ජංගම ප්‍රමාණය කලින් පියවරේදී ආව 110000යි ඉතින් 104න් 110000ක් අඩු කරපුවාම කීයද ඉන්නේ 400000න් නේද අඩු කරනවා 110යි 1 2 3 කියලා බිඳු තුනක් එතකොට එනවාට ජංගම නොවන කොටස 290000 එහෙනම් ඊගාව පියවර වෙන්නේ කල්බතු වගකීම ගණනය කරලා ඒක ජංගම ජංගම කියලා කටස් කොටස් දෙකකට කඩනවා ජංගම ජංගම නොවන කියලා ජංගම කියන්නේ ඊගාව වාරිකය තුල ඊගාව වාරිකයේ වටිනාකම හි අන්තර්ගත පොලිය අඩු කරාට පස්සේ ප්‍රමාණය එතකොට ජංගම නොවන වගකීම කියන්නේ අර සමස්ත වගකීමෙන් ජංගම වගකීම ඉවත් කළාට පස්සේ එන ප්‍රමාණය තේරුණා නේද හරි දැන් අපි මෙතනින් එහාට යන්නට උත්සාහ කරනවා බලන්න අපිට මෙතනින් එහාට ගියාපම අපේ නෝට් එකේ මොනවද කියන්නේ කියලා මුලින්ම කිව්වා වගකීම් ශේෂයේ ජංගම ජංගම වලින් ලෙස වර්ග කරන්න අපි ඒක කළා ඊට පස්සේ ඒක තමයි මේ වත්කම් ෂෙය කරන්න ඕන නේද වත්කම් ෂෙය කරන්න දැන් කල්බදු වත්කම වුණත් ඇත්තටම අදාළ බව කියන ගිරුම් කරන සංකල්පය යටතේ ඒකම අපි මේ කල්බද්දු වත්කම සලකන්නේ අපේ වත්කමක් විදියට එහෙමනම් අපි ඒකී වත්කම ෂෙය කරන්න ඕන නම් ෂෙය කිරීම සම්බන්ධයෙන් යම් ගයිඩ් එකක් මේ ප්‍රවිතිය අපිට කිය කොහොමද ෂෙය කරන්නේ මේ බලන්න වත්කමේ අයිතිය බදු ගණුම් කරුට හිමි වෙනවා නම් දැන් සමහර වෙලාවට කල්බතු ප්‍රමේයට වත්කම අත්පත් කරගත්තට හිතන්ද අපි ගත්තේ කියලා බදු කාලේ ඉවර වුණාට පස්සේ වත්කම අපිට හම් වෙන්නේ නැහැ හම් වෙනවයි කියලා ෂුවර්ම නැහැ එතකොට යම් හේකින් අපිට හම් වෙනවා නම් ගාන කියනවා නම් බදු ගණුම් කරුට වත්කම හම් වෙනවා බදු ගණුම් කරු කියන්නේ ලීස් එක කරන අපිට හම් වෙනවා හම්බෙනවා නම් ඒ වත්කම ඵලදායි ජීව කාලය පුරා ෂෙය කළ යුතුයි අයිති හිමි වෙන්නේ නැත්නම් අපිට ඒක ෂෙය කරන්න ඕන ඵලදායි ජීව කාලය සහ කල්බදු කාලය කියන දෙකෙන් වඩා අඩු කාලය තුල තමයි ෂෙය කරන්නට ඕන හරි දැන් බලන්න මේ කාණේ අපිට කියනවා ඵලදායි ජීව කාලය වසර 5යි කියලා නේද ඵලදායි ජීව කාලය අපිට කීයද දෙන්නේ ඵලදායි ජීව කාලය නම් දෙනවා වසර 5යි කියලා හරි එතකොට අපේ ගානේ දෙනවත ඵලදායි ජීව කාලයේ වසර 5යි කියලා දුන්නාට කල්බදු කාලය කොච්චරද කියලා ඔව් කල්බදු කාලය ඇත්තම තියෙන්නේ 1 2 3 4 අවුරුදු 4යි කල්බදු කාලය තියෙන්නේ නේද දැන් මේ ගානේ කියනවද වත්කමේ අයිති අපිට හම්බෙනවද නැද්ද කියලා ඒ ගැන මුකුත් කියන්නෙත් නැහැ එහෙනම් ගැටලුවක වත්කමේ අයිතිය අපිට ලැබෙනවද නැද්ද කියලා ගාන නිහඬ නම් ගාන මුකුත් කියන්නේ නැත්නම් අපි හිතන්නේ වත්කමේ අයිතිය අපිට ලැබෙනවයි කියලා. එහෙනම් මේ ගානේ මේ කල්බතු වත්කමේ අයිතිය අපිට ලැබෙනවයි කියන අපි හිතන්න ඕන ගාන නිහඬ නිසා. එහෙම හිතුවොත් වත්කම ෂෙය කරන්නේ කොහොමද? ඵලදායි ජීව කාලේ පුරා. හැබැයි වත්කම අපිට හම්බෙනවයි කියලා කියන්නේ නැත්නම් හිමින් වෙන්නේ නැත්නම් ඵලදායි ජීව කාලය කල්බතු කාලය කියන දෙකෙන් වඩා අඩු කාලයකට දැන් මේ ගානේදී ගාන නිහඬ නිසා අපි හිතන්නේ අපිට හිමි වෙනවා කියලානේ දැන් හිමි වෙනවා නම් අපි ෂෙය කරන්න ඕන ඵලදායි ජීව කාලයට ඒ කියන්නේ අවුරුදු 5ක් පුරා මේ වත්කම ෂෙය කිරීමට සිද්ධ වෙනවා ඕගොල්ලන්ට හරි දැන් මේ ගානේ කල්බතු 9 හිමි කිරීම තුලනය කළාට පස්සේ අපිට තුලනය කරන්න වෙන්නේ
කල්බතු පොලී ගිරුමනේ පුතේ කල්බතු පොලී ගිරුමේ හර පැත්ත එකතුව වැඩි ඉනේ 50000යි ඒක අපි දෙපැත්තෙම දානවා කල්බතු පොලිය කියන්නේ වියදමක් නිසා ඒ වෙනස වෙච්ච 50000යි නැත්නම් කල්බතු පොලිය අපි ගෙනියන්නේ කොහාටද ලාභාලාප ගිරුමට නේන ලා ඇල ඉරක් ලා කියලා තමයි කල්බතු පොලිය ගිරුම තුලනේ වෙන්නේ එතකොට අපි කල්බතු ණය ගිරුම තුලනේ කළා කල්බතු පොලිය ගිරුම තුලනේ කළා මේ භාවිතා ඉති ඇති වත්කම් ගිරුමත් වාට තුලනේ කරන්න පුළුවන් වැඩිපුර අගේ තියෙන හර පැත්තේ අපි ඒ අගේ දෙපැත්තෙම දැම්මොත් වෙනස එනවා මම හිතන්නේ 105 ඒ වෙනස කෙලින් අපි ලියනවා ශේෂය පාගේ කියලා නේද ඒ වෙනසට අපි ලියන්නේ ශේෂය පාගේ කියලා එකම අපි හර පැත්තෙන් ඒ ශේෂය ඉදිරියට ගෙන එන නිසා එතන ලියනවා ශේෂය ඊගේ කියලා මේ විදිහට අපි භාවිතයි කියති වත්කම් ගිරුමත් තුලනය කිරීමකට ලක් කරනවා දැන් අපි අර හතමින් හිටිය ගානේ අපි අවසාන ගිනුම් ගැන කතා කරොටි මොකද ආධුනිකයෙක් සිටිනවා නම් එයාට මේ සමස්තය අපි කියලා දෙන්න එපේ ඒකට අපි කතා කරමින් හිටිය ගානේ අපිට භාවිතයි තියති වත්කම් ගිනුම් තුලණය කරලා කල්බතු ණය හිමි ගිනුම තුලණය කිරීම තුල අපිට ආවා කල්බතු ජංගම වගකීම 110000යි එකම ජංගම නොවන වගකීම 295000යි අන්නේ ඒක අපි මුලින්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නනවා ජංගම වගකීම් යටතේ කල්බතු ණය හිමියෝ කියලා 110000ක් නේද ජංගම වගකීම් යටතේ කල්බතු ණය හිමියෝ 110000ක් සහ ජංගම නොවන වගකීම් යටතේ කල්බතු ණය හිමියෝ කීයක් හිටියද ජංගම නොවන වගකීම් යටතේ හිටියා 290000ක් නේ 290000 අපි මේ 290000 පෙන්නනවා ඒක අතිශයින් සරලයි සහ අපිට පැහැදිලි ඒ 290000 අපි ජංගම නොවන වගකීමක පෙන්නනවා කියන කාරණය. ඊට පස්සේ ඒ ගානේ වාට මතකනම් කල්බදු පොලී ගිනුම තුලණය කරපුවාම අපිට ආදායම් ප්‍රකාශනයට මාරු කරන්න අවශ්‍ය කල්බදු පොලිය කීයද කියලා ආවා. බලන්න කීයද කල්බදු පොලිය විදියට තියෙන්නේ 50000යි නේද? 50000යි තියෙන්නේ. මේ ආපු කල්බදු පොලී 50000 අපි මොකද කරන්නේ අපි අඳින ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදමක පෙන්නනවා කල්බදු පොලිය විදිහට මේ 50000 අපි පෙන්නනවා පළවෙනි තීරුවේ හරි දෙවෙනි තීරුවේ හරි පෙන්නනවා ඊට පස්සේ මේ භාවිතයි තියති වත්කම් සම්බන්ධව අපිට සටහනක් හදන්නට වෙනවා මේ සටහනේ සාමාන්‍ය දලාකෘතිය මෙහෙම අපි දැන් මේ ගානේ මේ වත්කම ගත්තේ 2018 4/1නේ 4/1ට ශේෂය දැන් අත්‍තරම අලුතින් ශේෂ තිබ්බේ නෑ අන්ත සම්බන්ධයෙන් මේ ගානේ අපි එහෙම හිතමු ඊට පස්සේ අපි හදනවා එකතු කිරීම මේ එකතු කිරීම කියන්නේ මාතෘකාව එකතු කිරීම යටතේ හඳුනා ගැනීමේදී පිරිවැය දැන් මේ හඳුනා ගැනීමේදී පිරිවැය කියන්නේ මේ භාවිතයි තියති වත්කම් ගිනුමට අපි කීයක් මුලදි හර කළාද මේ තියෙන ලක්ෂ 5යි එහෙනම් හඳුනා ගැනීමේදී පිරිවැය විදිහට අපි සටහන් කරනවා කීයක්ද ලක්ෂ 5 හරි ඊට පස්සේ මොනවා හරි මහා පරිමාණ අලුත් වැඩියාවන් එහෙම තිබ්බා මම හිතන 2020 ගානේ වගේ තිබිලා තියෙනවා මගේ මතකේ හරිනම් 20 හරි 19 හරි මේ ගානේ නේ එහෙම අලුත් වැඩියා වියදම් තියෙනවා නම් ඉවුවත් ලිය එතකොට ගිනු වර්ෂයේ අවසානයේටත් යන්ත්‍රවල වටිනාකම එන්නේ ලක්ෂ 5 ඊට පස්සේ ඒ ලක්ෂ 5න් දැන් සමුච්චිතශය අඩු කරනවා දැන් අපේ ගානේ වාට මතක ඇති ගානේ හැටියට පළදායි ජීව කාලය වසර 5ක් තිබ්බන් පළදායි ජීව කාලය වසර 5ක් තිබ්බා එතකොට ලක්ෂ 5ේ වත්කම අවුරුදු 5න් බෙදපුවාම එක අවුරුද්දක ෂය එනවා ලක්ෂයක් එනවා ආරම්භයේ සමුච්චිත ෂය තිබ්බේ නැහැ වසරේ ෂය ලක්ෂය ඒ අනුව අවසාන සමුච්චිත ෂයත් ලක්ෂය එතකොට අවසාන දහරණ ගේනවා ලක්ෂ 4යි කියලා. දැන් අමතක කරන් දෙපා මේ යන්ත්‍රශය ලක්ෂය කියන එකත් අපේ ආදායම් ප්‍රකාශනයේ ඇත්තරම කිව්වොත් අපි වියදමක් ලෙස පෙන්වන්න ඕන ඔය යන්ත්‍රශය විදිහට ආපු ලක්ෂය නේද? ඇත්තරම අපි පෙරවැඩ chart එකක් හදනවා නම් ඉතින් සමාගම් ගන්නට කොහොමරි කමක් නැහැ මේ ආපු ලක්ෂය අපි පරිපාලන වියදමක් නේද? පරිපාලන වියදමක තමයි පෙන්වන්න වෙන්නේ. මේ උපුටයන් නිසා අපි මෙහෙම පෙන්වන්නේ නැත්නම් පෙරවැඩක් කරනවා
අවසාන ගිණුම් වලදී එක එක වියදම් දාන්න නේද වෙනම් පෙරවැඩ chart එකක් කරනවා උදලට මතකයි අපි පරිපාලන වියදම් යටතේ ලියනවා යන්ත්‍රශය ලක්ෂයයි කියලා යන්ත්‍රශය ලක්ෂයයි කියලා ඊගාවට අපි මතක් තබා ගත යුතු ප්‍රබලම කාරණේ තමයි අර අපිට ආවනේ භාවිතයි කියති වත්කම් ගිණුමේ ශේෂයේ ලක්ෂ 4ක් මම කියන්නේ භාවිතයි තියති වත්කම් වලට දී මෙන්න මේ සටහනේ අන්තිම ධාරණාගේ එනවනේ ලක්ෂ 4ක් අන්නේ ලක්ෂ 4 තමයි අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ භාවිතයි තියති වත්කම් යටතේ අපි පෙන්වන්නේ ජංගම නෝන වත්කම් යටතේ ලක්ෂ 4 මම විශ්වාස කරනවා එහෙනම් මේ තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මේ තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ආපු සටහන ඊගාවට අපි ආදායම් ප්‍රකාශනයත් පෙන්වුවොත් මේ තියෙන ආදායම් ප්‍රකාශනයේ උද්ෘත ඔබට මේ සියල්ල දැන් ඉතාම නැවින් අවබෝධ වෙලා තියෙනවා පැහැදිලි කියලා අපි හිතනවා අපි ඊගාව ගන්න හදන්නටත් යොමු වෙනවා හොඳයි දැන් අපි උත්සාහ කරනවා මේ දෙවනි අභ්‍යාසය කතා කරන්න සීමා සහිත මකෙමණිකේ සමාගම ඒ කාණේ කියනවා 2019 4-1 යන්ත්‍රයක් කල්පතු ක්‍රමයට අත්පත් කර ගන්නා ලදී එතකොට ගිනුම් වාර ශිවර වෙන්නේ 23:31 වෙන්න ඇති මොකද 19:41 නේ ගත්තේ එතකොට දැන් අපි දන්නවානේ පිළිවෙල පළවෙනි එක තමයි කල්පතු වාරිකයට සමාන මුදලක් මූලික ගෙවීම් ලෙස ගෙවා යන්ත්‍රය රැගෙන යා හැකි එහෙනම් මේ කාණේ මූලික ගෙවීමකුත් තියෙනවා එමෙන්ම එය කර්මාන්ත ශාලාවට රැගෙන යාමට සහ අනෙකුත් ඍජු වියදම් ලෙස මූලික ගෙවීමෙන් 140ක් දරන ලදී එනම් ඍජු වියදමුත් මේ ගානේ තියෙනවා. ගිවිසුමට අනුව පළවෙනි වාරිකයේ 2023:31 ගෙවලා තියෙනවා පහත විස්තර දීලා තියෙනවා. දැන් අපි දන්නවා අපිට පාඩම් කල්පත්තක් ගිනුම් තැන්දි තියෙන පියවර ටික පළවෙනි පියවරක තමයි ගෙවන වාරිකවල වර්තමානාගේ අඳුර ගන්න ඕන. ඉතින් මේ ගානේ දීලා තියෙනවා මේ ගෙවන වාරිකවල වර්තමානාගේ දීලා තියෙනවා. වට්ටම් සාධකයේ දෙනවා පොලිය දෙනවා වාරිකවල වර්තමානාගේ දෙනවා. කීයද ගෙවන වාරිකවල වර්තමානාගේ 6,20,000. එනම් වර්තමානාගේට නිදිත්ව සටහන තිබ්බේ. මොකද්ද වාට මතකනම් ගෙවන වාරිකවල වර්තමානාගේට තිබ්බ දිත්ව සටහන ගෙවන වාරිකවල වර්තමානාගේ භාවිතයි තියති වත්කම් ගිනු මහර කරලා කල්පතුනා හිමිව බැර කරන්න උනා. මුලින්ම ගිහින් බලමු මේගොල්ලෝ ගත්තේ ඒත් යන්ත්‍රයන්නේ. ඔව්. නම් භාවිතයි තියති වත්කම් ගිනු මහර කළා කල්පතුනා හිමි ගිනුම බැර කළා 6,20,000යි ඒ පැහැදිලි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපිට කියනවා වාට මතකනම් ගානේ දෙවනි පියවර කලින් ගානේදී මේ දෙවනි පියවරක් අපිට කරන්න උනේ නෑ මූලික ගෙවීම් සහ වෙනත් ඍජු පිරිවර ඒක භාවිතයි තියති වත්කම් ගිනුම හර කරලා මුදල් පාලන බැර කරන්න ඕන මොකක්ද මූලික ගෙවීම සහ වෙනත් ඍජු පිරිවර දැන් අපි ඉන්න ගානේ මූලික ගෙවීම කොච්චරද වෙනත් ඍජු පිරිවර කොච්චරද බලමු චුට්ටක් ඒගොල්ලෝ කියනවා කල්පතු වාරිකයට සමාන මුදලක් මූලික ගෙවීම ලෙස ගෙවා එහෙනම් මූලික ගෙවීම ඇවිල්ලා කල්පතු වාරිකයට සමාන මුදලක් දැන් කීයද කල්පතු වාරිකය දැන් පුතේ මේ ගානේ කල්පතු වාරිකය එක හේලා දෙන්නේ නේ අපිට කියනවා ගෙවන වාරිකවල වර්තමානාගේ 180,000යි කියලා පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ 160,000යි කියලා එහෙනම් ගෙවපු වාරිකය කොහොමද හොයන්නේ මෙන්න මේ 180,000 ඔයා 0.9න් ඒ කියන්නේ වට්ටම් සාධකයෙන් බෙදන්න ඒ කියන්නේ යම් ඉලක්කමක් වට්ටම් සාධකයෙන් ගුණ කළාට පස්සේනේ 180,000 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් වාරිකයේ කීයද කියලා හොයාගන්න වාට කරන්න දෙන හොඳම දේ තමයි 180,000 බෙදනවා 0.9. හරි? මේ බලන්න. 180,000 ඔයා බෙදුවොත් 0.9. බලන්න වාට එන උත්තරේ 102යි. එන උත්තරේ කීයද? 102යි. එහෙනම් වාරිකයේ කීයද දැන්? වාරිකයේ 102යි. ඔබ ෂුවර්ම නැත්නම් වාට තව ඉලක්කමක් බෙදන්න පුළුවන්. බලන්න ඊගාවට තියෙන වාරිකයේ කීයද කියලා ඊගාවට තියෙන වාරිකය වාරිකයක වර්තමානාගයේ බලන්න බලන්න මේ දෙවනි වර්තමානාගයේ තියෙන 1,60,000යි හැබැයි වට්ටම් සාධකයේ 0.8යි ඔයා 1,60,000 0.8න් බෙදන්න 102 එනවනම් වැඩි හරි ඈ 1,60,000 බෙදනවා 0.8 ඔය ඉන්නේ බබාවගේ එහෙනම් වාරිකයක් කීයද 102 එතකොට වාරිකයට සමාන ප්‍රමාණයක් මූලික ගෙවීම විදිහට ගෙවනවා නම් අපි ඉගෙනගෙන තියෙනවා මොකද්ද කරන්නේ 102ක් මූලික ගෙවීම විදිහට ගෙවලා තියෙනවා නම් භාවිතයි තියති වත්කම් කිනුම හර කරනවා 102ක් මොනවා කියලාද මුදල් කියලා. වාට ඔයාගේ අවබෝධයේ උදෙසා වුණනම් වරහන් ඇතුළත ලියන්න මේ මොනවද මූලික ගෙවීම 102ක්. හරිනේ එය පැහැදිලි. ඊට පස්සේ තව මොනවද කියන්නේ ඍජු වියදම් ලෙස
මූලික ගෙවීමෙන් 140ක් දරන ලද්ද. දැන් මේ මූලික ගෙවීම වගේම අනෙකුත් ඍජු වියදම් වලට අපි මොකක්ද කරන්න ඕන බලන්න අපේ නෝට් එකේ කියන්නේ එහෙම නේද දෙවෙනි එක බලන්න දෙවෙනි එක මේ මූලික ගෙවීම සහ වෙනත් ඍජු පිරිවැය එහෙනම් වෙනත් ඍජු පිරිවැයත් අපේ ගානේ තියෙනවා එව්වත් භාවිතයි තියති වත්කම් කිරුමයි හර කරන්න ඕන අපේ ගානේ කියනවා වෙනත් ඍජු පිරිවැය කොච්චරද වෙනත් ඍජු පිරිවැය ලෙස මූලික ගෙවීමෙන් 140ක් ගෙවන ලද්ද එහෙමනේ කියන්නේ මූලික ගෙවීමෙන් 140ක් දැන් මූලික ගෙවීම 200000 නා වෙනත් ඍජු පිරිවැය වින මේ 200000න් 140ක් ඒ කියන්නේ කීයද 80000 එහෙනම් ඒ 80000ත් අපි භාවිතයි තියති වත්කම් කිරුම තමයි හර කරන්නේ නේද හර කරන්නේ භාවිතයි තියති වත්කම් කිරුම මොනවා කියලාද හර කරා මොනවා කියලාද හර කරා වෙනත් ඍජු පිරිවැය කියලා නේද වෙනත් ඍජු පිරිවැය කියලයි අපි හර කරන්නේ මේ භාවිතයි තියති වත්කම් කිරුම භාවිතයි තියති වත්කම් කිරුම අපි හර කරනවා වෙනත් ඍජු වියදම් හරි මොකක් හරි කියලා ඍජු වියදම් හරි බලමු ඇත්තරම මට මේ ඍජු වියදම් කියන එක ලියාගන්න සිංහලෙන් පොඩි ගැටලුවක් තියෙනවා ස්පෙලින් සම්බන්ධයෙන් ගැටලුවක් මම ඒක නිසා වැරදි සිංහල ස්පෙලින් වලින් ලියනවා ඍජු වියදම් අතට ඍජු කියලා සිංහලෙ ලියන්නේ රියන්න ජුයන්න නෙමෙයි ඒක නිකාර බල්ලට කියපු ඍජු වගේ නමුත් අර සුජු රුජු කියලා ඒ ලියන අකුර මට හොයාගන්න බැහැ සිංහල ෆොන්ට් එකේ ඒක නිසා මම රියන්න ජොයන්න ලිව අවබෝධයේ පිලිස පවන්නේ නැත්තම් මේ විදිහට සිංහල ලියන එක විදි ලැජ්ජ නැති වැඩ. හරි. එතකොට ඍජු වියදම් එනවා 80000. හරි. එතකොට පුතේ වාගේ භාවිතයි තියති වත්කම් කිරුම එක්ක අවුලොත් මම හිතන්නේ ලක්ෂ 9ක් එනවා නේද? නැත්තම් ඔව් ලක්ෂ 9ක් එනවා. එතකොට වාට භාවිතයි තියති වත්කම් සඳහා දෙන සටහන. ඒ කියන්නේ අපි භාවිතයි තියති වත්කම් වලට සටහනක් දෙනවා ඒ දෙන සටහනට ඕනනම් දාගත්ත හැකි ලක්ෂ 9යි කියලා නේද අත්පත් කර ගැනීම ලක්ෂ 9යි මේ ගානේ කවද්ද මේක 19.4 එක ශේෂය වෙන්න ඕන 2019.4 එක ශේෂය භාවිතයි තියති වත්කම් අත්පත් කර ගැනීම ලක්ෂ 9යි කියලා අපි දාන හරි එකක් දැම් ඉතින් ඊට පස්සේ අපි මෙතන ඉඳන් ඉස්සරහට යන්නට ගියොතින් දැන් මේ ගානේ වාරික ගෙවලා තියෙනවද මොකද්ද කියන්නේ ඊට පස්සේ කියනවා ගිවිසුම අනුව පළමුණු වාරිකේ 2020 3:31 ගෙවා දමන ලද්ද නම් පළවෙනි වාරිකේ ගෙවලා තියෙනවා අපි දැන් හොයාගත්ත වාරිකයක් ලක්ෂ 2යි කියලා නේ එහෙනම් පළවෙනි වාරිකයක් ගෙවනවා නම් මුදල් ගිණුම දැර වෙලා කල්බදු 9 හිමි ගිණුම හර වෙනවා ලක්ෂ 2ක් වාරික ගෙවීම ඒකත් දැම්මා ඊගාවට අපි දාන්න ඕන කල්බදු පොලිය දැන් කල්බදු පොලිය ගැන කියනවා මේ 19 20 අවුරුද්දේ කල්බදු පොලිය දීලා තිනවා 80000 ඉතින් හරිම ලේසි කල්බදු පොලියේ දිත්ව සතහන මොකක්ද කල්බදු පොලිය ගිණුම හර වෙනවා එහෙනම් කල්බදු පොලිය ගිණුම හර වෙන්නේ කීයද මේ ගානේ 80000යි නේද කල්බදු පොලිය ගිණුම හර වෙන්නේ කීයද 80000ක් හර වෙයි ඒ කල්බදු පොලිය ගිණුම හර වෙලා කල්බදු 9 හිමියන් 80000ක් බැර වෙනවා. එහෙමනේ අපි කල්බදු පොලිය සම්බන්ධයෙන් ගිනුම් තිබ්බේ. දැන් වාට සිද්ධ වෙනවා ඔයාගේ කල්බදු 9 හිමි ගිනුම තුලනය කරන්න. මම හිතන්නේ වැඩි පැත්ත බැර පැත්ත එකතුව ලක්ෂ 7යි ශේෂය එනවා ලක්ෂ 5ක් කියලා. මේන ශේෂය ලක්ෂ 5 ඔයාට ජංගම හා ජංගම නොන්නේස වර්ග කරන්න වෙනවා. දැන් ජංගම කියන්නේ කොච්චරක්? ජංගම කියන්නේ ඊගා වාරිකයි. දැන් ඊගා වාරිකය අපේ කීයද? ඊගා වාරිකය ලක්ෂ 2යි. ඒකෙන් අඩු කරන්ට වෙනවා ඊගා වාරිකය තුල අන්තර්ගත පොලිය. දැන් මේ ගානේ ඊගා වාරිකය තුල අන්තර්ගත පොලිය අපිට දීලා තියෙනවා. කීයද පොලිය මේ? 56000යි. ඊගා වාරිකය තුල පොලිය 56000යි. එහෙනම් ලක්ෂ 2කින් වාට සිද්ධ වෙනවා ඊගා වාරිකය තුල අන්තර්ගත වෙච්ච පොලිය කීයද කිව්වේ මට මතක නැහැ. පොලිය 56000 අයින් කරා. දැන් ලක්ෂ 2කින් අපි 56000ක් අයින් කරා. ලක්ෂ 2කින් 56000ක් අයින් කරපුවාම එනවා ජංගම කොටස කීයද කියලා. කීයද පුතේ ලක්ෂ 2කින් 56000ක් අයින් කරපුවාම එනවා 144000. එහෙනම් ජංගම වගකීම 144000. එතකොට ජංගම නොවන වගකීම කොහොමද? සමස්ත වගකීම ලක්ෂ 5ක් තියෙනවා. අන්නේ ලක්ෂ 5න් අඩු කරනවා ජංගම වගකීම. කීයද ජංගම වගකීම? 144යි. 144යි. හරි. එතකොට ලක්ෂ 5න් 144000
අඩුකරාට පස්සේ ඔයාට එනවා ජංගම නෝන ප්‍රමාණය 356,000. එහෙනම් ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැන් ගිහින් දාන්න කල්පතු ණය හිමියෝ ජංගම 144යි ජංගම නෝන 356යි කියලා නේ. ජංගම 144යි ජංගම නෝන 356යි. අපිට මතකයි ජංගම 144යි ජංගම නෝන 356යි. 356යි 144,000. අපි ඒකත් පෙන්නුවා. ඊගාවට වාට මේ වත්කම ශය කිරීම සම්බන්ධව කතා කරන්නට සිද්ධ වෙනවා. දැන් අපේ ගානේ මේ දෙවනි ගානේ වත්කම ශය කිරීම ගැන මොනවද කියන්නේ? මුකුත් කියනවද? ගානේ මුකුත් කියන්නේ. මුකුත්ම කියන්නේ. ඒක නෑ අත්‍තරම ගානේ අඩුපාඩුව. අපි ගානට කොටසක් එක්කහු කරගමු. අපි ගානට කොටසක් එක්කහු කරගමු. මෙම යන්ත්‍රය අපි ගාන චුට්ටක් වෙනස් කරමු. වෙනස් කරලාම ලියමු. කල්පතු කාලයේ අවසානයේදී අපි ලියමු කල්පතු කාලයේ අවසානයේදී කල්පතු කාලයේ අවසානයේදී වත්කම බදු ගැනුම් කරුට හිමි නොවේ. වත්කම බදු ගැනුම් කරුට හිමි නොවේ කියලා අපි වෙනස් කරකමු. බදු ගැනුම් කරුට හිමි නොවේ. ඒ කියන්නේ දැන් වත්කම අපිට හම්බ වෙන්නේ නැහැ. වත්කම බදු ගැනුම් කරුට හිමි නොවේ. හරි. අපි ලියනවා මෙම වත්කමේ ඵලදායි ජීවකාරය. වත්කමේ ඵලදායි ජීවකාලය වසර අපි දාමු පහක්. වසර පහක්. හරි. දැන් මොකද කරන්න ඕන? දැන් මේ වත්කමේ ඵලදායි ජීව කාලය වසර පහයි. හැබැයි කල්බතු කාලයේ අවසානයේදී වත්කමේ අගය බදු ගැනුම් කරුට හිමි වෙන්නේ නේ. එතකොට බදු ගැනුම් කරුට හිමි වෙන්නේ නැත්නම් අපි මේ වත්කම ෂය කරන්න ඕන. ඵලදායි ජීව කාලය සහ මල්ලියදින ඵලදායි ජීව කාලය කියලා හරි කමක් නැහැ. ඵලදායි ජීව කාලය හා කල්බතු කාලය කියන එකෙන් වඩා අඩු ගන්න. දැන් පුතේ වට පැහැදිලි මේ ගානේ කල්බතු කාලය 1 2 3 4 අවුරුදු 4යි. කල්බතු කාලය අවුරුදු 4යි. ඵලදායි ජීව කාලය වසර 5යි. දැන් වත්කම අපිට හම්බෙන්නේ නැත්නම් අපි ෂය කරන්න ඕන කල්බතු කාලයේ ඵලදායි ජීව කාලය කියන එකෙන් වඩා අඩු කාලයට. එහෙනම් අපි ෂය කරන්න ඕන අවුරුදු කීයකටද? අවුරුදු 4කට. රයිට්. එහෙනම් මේ ගාන අපි අවුරුදු 4කට දැන් ෂය කරමු. දැන් අපිට භාවිතයි තියෙති වත්කම් ගිණුම හරහා ආවා හතුනා ගැනීමේදී පිරිවැය ලක්ෂ 9යි කියලා. ලක්ෂ 9යි කියලා නේද ආවි? බලන්න ඒක හරි නේද? ලක්ෂ 9යි නේද ආවි? අපිට ෂුවර් නැත්නම් අපි භාවිතයි තියෙති වත්කම් ගිණුමට ආයෙ ගිහින් බලමු. උ ලක්ෂ 9යි ආවි. එහෙනම් මේ ලක්ෂ 9 මේ භාවිතයි තියෙති වත්කම් ගිණුම ලක්ෂ 9යි ආවි. ඔය ලක්ෂ 9 අපි ෂෙයා කරනවා අවුරුදු 4ක් පුරාවට. එහෙනම් භාවිතයි තියෙති වත්කම් වලට දීපු සතහනට ගියොතින් ඒක ෂෙය කරන්නේ ලක්ෂ 9 වසර 4ක් පුරා. එතකොට ඇත්තටම කාලච්ඡේදයේ ෂෙය අපිට හොයන්න වෙන්නේ ලක්ෂ 9 බෙදනවා 4. එතකොට වහට එනවා 225,000 කියලා. ගානේ 2019 4යකට ෂෙය වීමක් තිබ්බේ නෑ. වර්ෂය තුල 225,000 ෂෙය වෙනවා. එතකොට 2020 3/31 දිනට යන්ත්‍රයේ සමස්ත ෂය වීම ඇවිල්ලා සමස්ත සමුච්චිත ෂය මේ වර්ෂයේ ෂය වීම වෙන 225,000. එතකොට වත්කමේ 2020 3/31 ධාරණාගය වෙන්නේ 675,000යි ධාරණාගය. එහෙනම් දැන් ඔයාගේ ආදායම් ප්‍රකාශනයට ගිහිල්ලා යන්ත්‍ර ෂය පෙන්නන්නට වෙනවා 225,000 නේද? අපි ආදායම් ප්‍රකාශනයේ අයිතම දාගනිමු. ඊට කලින් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ භාවිතයි තියති වත්කම දාමු. භාවිතයි තියති වත්කමේ අවසාන අගය කීයද? 675,000. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඉවරනේ. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ භාවිතයි තියති වත්කම අපි දාගමු 675,000. හරි. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි සියලු දේවල් පෙන්වමු. හරිනේ. හැබැයි දැන් ආදායම් ප්‍රකාශනයේ කාලච්ඡේදයේ පෙන්වන්නට වෙන්නේ කීයද?
දෙලක්ෂ විසි පන්දාහයි ආරච්චි දේශය අපිට පෙන්නන්නට වෙන්නේ දෙලක්ෂ විසි පන්දාහයි හරි යන්ත්‍රශය අපි පෙන්නනවා දෙලක්ෂ විසි පන්දාහ කල්පතු පොලිය මගේ මතකයේ හැටියට හතලිස් දහයි තිබ්බේ බලන්න ඒක හරිද කියලා ඔව් කල්පතු නේ 80000යි නේද කල්පතු පොලිය ගිණුමේ ලාභ ලාභ ගිණුමට යන ප්‍රමාණය එනවා 80000යි අපි ඒකත් මූල්‍ය වියදමක් විදියට ආදායම් ප්‍රකාශනයේ 80000 පෙන්නනවා හරි එහෙමනම් ඔච්චරයි තියෙන්නේ ආදායම් ප්‍රකාශනයේ යන්නේ කල්පතු පොලිය 80000යි මූල්‍ය වියදම පරිපාලන වියදමට යන්ත්‍රශය 225000යි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ භාවිතයි තිය ඇතිවත්කම් 675000යි ජංගම නොවන වගකීම 356000යි ජල්කම වගකීම 144000යි හරි එහෙමනම් අපි සටහන් දෙකක් උපයෝගී කරගන්න ගණන් දෙකක් උපයෝගී කරගනිමින් කල්බදු ගැලපී පැහැදිලි කළා විශ්වාස කරනවා ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා තවදුරටත් පැහැදිලි කිරීමා ගැනීම අවශ්‍ය නම් ඒව අපෙන් අහන්න අපි උත්සාහ කරනවා තවත් එක ගානක් පස්සේ හෙමින් හදන්නට දැනට ඔය ඇති ඒතර කල්බදු ගැන ඔබට තවදුරටත් ඉගෙන ගන්න ඕන නම් මේ YouTube channel එකේ මින් පෙර කල්බදු සම්බන්ධයෙන් SLFRS 16 ප්‍රමිතිය පැහැදිලි කරන්න දීලා තියෙනවා එක්තරා වීඩියෝවක් ඒ වීඩියෝ නරඹන්න පුළුවන්